තෙරුවන් සරණයි ඔබට. බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා. බෞද්ධයින් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි. නිසල වනපියසක රහතුන් වැඩි මඟ ඔස්සේ නිස්කාංසුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති. දම් පිපාසාවෙන් පෙළෙන අපට, දම් ගඟුලෙන් දුවතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ඔබවට ලෝකය සංකීර්ණ වෙලා, ඔබත් සංකීර්ණ වෙලා, ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න. සතුට, සැපත, සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි. පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා. ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා. උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගා ගත්තා. මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරී ඉතිරී ගියා. මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද? ඔබේ ලෝකයේ තුල, මගේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ දෙසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කරගන්නට, ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඳ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳගන්න. අපි සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේගෙන් විමසිය යුතු මුල්ම ගැටලුව කුමක්ද? එහෙම හිතමින් ඉන්නකොට ඔබ සියලු දෙනාටම වැදගත් වන ප්‍රධානම ගැටලුව මා උන්වහන්සේගෙන් විමසනවා. ගරු ස්වාමින් වහන්ස, තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද? අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා, ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නේ, සංඝරත්නේ යමෙක් සරණ යනවනම්, ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඉතින් තෙරුවන් සරණ ගිය යෑම තුලින් අපි බලාපොරොත්තු වෙනා වූ දෙයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනා වූ දේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙත්තේ නෝනා, මේ ජීවිතේ යහපත්ව ජීවත් වෙලා හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවා දරුවෝ පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි. තේරුණාද? එතකොට තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක. අපිට බුදුරජාන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ, මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ කුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා, අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා කියන කාරණයයි බුදුරජාන් වහන්සේ අපිට කියන්නේ. ඒ නිසා හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද, මේ භව ගින්දර නිවා ගන්න කියලයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් යමෙක් තෙරුවන් සරණ යාම තුලින් එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර බව දැකලා භවය නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කරගන්න ඕන සද්ධාව කියන කාරණය. මොකද සද්ධාව සකස් වුණේ නැත්නම් අපිට මේ ගමන 1.0ක්වත් ඉස්සරහට යන්න බෑ. සද්ධාවයි මූලික වෙන්නේ. ඒතකොට සද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා. එහෙම කරද්දී තමයි සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ. එතකොට සද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය අපිට දශමයක් හෝ ඉස්සරහට යන්න
පුළුවන්. මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක්. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවමයි. ඒතර තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා, තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ටද යන්නේ? සීලයට. තේනවද? තෙරුවන් සද්ධාව සකස් කරගත්ත කෙනා සීලයට යන්නේ. ඒතකොට ඊළඟට යා අනිවාර්යයෙන් සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සීල් සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම්, ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම්, ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දේපල රැස් කළත්, ඉඩකඩම් මුදල් දේපල, එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රශංසා, මේ නම්බුනාම මේවා මොනවා රැස් කළත්, මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර අපායන්ටමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර අපායට අරගෙන යද්දී අපිව සුගතියට අරන් යන. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ එක අරමුණකින්, යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාණන් වහන්සේ යමුට යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධයා හැටියට කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහින් එකක් අත් කරගන්න කෙනාට. තේරෙනවද? එයා තමයි ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. ඒතකොට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමී ඵලයට පත් වුණ කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමී ඵලයට පත් වුණ කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරන්න. එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා, හොඳින් ඇඳලා පළඳලා, හොඳින් ජීවත් වෙලා, හොඳින් මැරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානයේ සකස් කරගන්නේ. දැන් එක මහත්යෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්යෙක්. එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් බිඳගත්තේ නැහැ. පන්සල් හදලා දුන්නා, හැම පොයෙටම දන් දුන්නා, සුදු ඇඳුමක් ඇඳේ, පාට ඇඳුමක් ඇඳේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් එයා බිව්වේ නැහැ. මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා, මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමට මේ ජීවිතේ පින් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වහම අපි සාදුකාර දුන්නා. එදා මමත් ගිහි කෙනෙක්. ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහි මහත්යා මොකද්ද කිව්වේ? බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා. කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මෙයා දැන් කොහෙද ගිහිල්ලා උපදින්න ඕනේ? සුගතියෙමයි. තේරෙනවද? මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණීය විග්‍රහ වෙන්නේ මෙහෙමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් මේ මහත්යා මැරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දී මේ මහත්යා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා, ඒ මහත්යාටයි ති කෝටි ගාණක් වටින ඉඩමක, හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා. ඒතකොට මොකද්ද යා උපාදානිය වෙලා තියෙන මැරෙන වෙලාවේ? පින උපාදානිය වුණාද? පින උපාදානිය වුණේ නැහැ. පින උපාදානිය වුණා නම් එයා දිව්‍ය තලයක. නමුත් එයා මැරෙන වෙලාවේ උපාදානිය වුණේ මොකද්ද? තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරේ. ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා. එහෙමනම් දැන් මෙතන තියෙන භයානකභාවය තමයි මෙන්න මේ භයානකභාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්න ඕනේ. වෙන දෙයක් හේතු වෙන්නේ නෙමෙයි. තෙරුවන් සරණ යාම තුල අනිවාර්යම යහපත් ජීවිතයක් සකස් වෙනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් අතර වෙනා කියලා කාරණේ හරියන්නේ නැහැ. තේරෙනවද? සිල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහු කරලා අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ලක්ෂ ගාන පහු කරලා ආවා වූ ගමනේදී අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද? සුදුරේදී
එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. තේරෙනවද? ගෙවාගනාව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 40,000 දිගයි 60,000 දිගයි 30,000 දිගයි 20,000 දිගයි එන දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන. ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධය හැටියට ඉපදිලා සිල් සමාදන් වෙන්න පෙරෝප සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටලා තියෙනවා. එහෙ තේරෙනවා. එහෙනම් මේ ජීවිතෙත් අපි බලාපොරොත්තු වෙන්නේ සීල් සමාදන් වෙලා නැත්නම් සද්ධාව තුල නවතින්න නම් අපි සංසාරේ කරපු දේම තමයි අද කරන්නේ. අදත් කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියලා මේ මාර්ගය දේශනා කරන්නේ. එතකොට අපි සීලය තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? සමාධියට පාර සකස් කරගන්න. සීලය තුලින් අපි සමාධියටයි පාර සකස් කරගන්නවා. සීලය තුලින් අපි පරිපූර්ණ වෙද්දී අපි තුර චිත්ත සමාධිය සකස් වෙනවා, ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. මේවා තුලින් සමාධිමත් හිත සකස් වෙනවා. මෙන්න මේ සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න. එනිසා අපි තෙරුවන් සරණ යනවා නම් කෙනෙක් තෙරුවන් සරණ යා මේ සැබෑ මාර්ථය තේරුණාද? අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන. ඒ කියන්නේ අරහත්ාංග මාර්ගය තුල ශක්තිමත් වෙන. නමුත් අපිට එතෙන්ට යන ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩු වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගෙන. තේරුණාද? මේ දුගතිය කියන කාරණයෙන් මිදෙන්න. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, නිරේ කියනා වූ භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරුණාද? මේ සතර අපායෙන් අපේ මස්සහැට තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවම ලෝභ, ద్వේෂ, මෝහයන් තුලමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අකුසල් මූලයන් තුල ඉඳිමින් දිගින් දිගටම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකයට වැටිලා අවසානයේ නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරෙනවා? ඊට පස්සේ භයානක වූ ප්‍රේත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රේතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා ප්‍රේත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දියුණුවට එයා කැමති වුණේ නැහැ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි ප්‍රේත ලෝකේ උප්පත්තිය ලබන්නේ. තව ප්‍රේතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා. එයාට කතා කරන්න බෑ. එයා අනිත් ප්‍රේතයොත් ළඟට ගිහිල්ලා වචන හුවමාරු කරන්න උත්සාහ ගන්නවා. වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත්, කට කුණු වීමේ දුකත් දරාගෙන යා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා කියනවා. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටුණොත් මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකේ උප්පත්තිය ලබන්නේ. හරි අපුලයි. කුණු වෙලා වන වෙලා උප්පත්තිය ලබන්නේ. සමාවෙන්න ස්වාමීන් වහන්ස, කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ මොකක්ද? එය අකුසල කර්මයක් හැටියට සත්වයාට විඳින්නට වෙන්නේ කොහොමද? මේ ගැන මට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝන අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරෙනවද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණොත් ඒ කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අර වගේ වහා දුර්වල කුණු වෙච්ච දුවාල වෙච්ච ශරීර සහිතව තමයි උපත්තියලා. പ്രേත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණේට තිරිසල් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ ඌරෝ ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව ඔය රිලව් වඳුරෝ ඔය ඇන්නේ පෙර කාමයේ වර්ධව හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒක ඒවල් කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ ඉල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් ඉල්ලගෙන හිම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙනොත් එවැනි තැනකට යනවා. ප්‍රේත ලෝකෙට වැටුණොත් අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. දෙන්නා ඒ මූදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කියන්නේ මේ මුහුදු උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවනේ. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මුහුදු උපාදානය කරගෙන ඉන්නේ. තේරුණායි? මුහුදු උපාදානය කරගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මුහුදු උපාදානය සකස් වුණොත් අසුරෙක් බවට පත් වෙලා උපත්තිල. මොනවා මේ මුහුදයි ලවණ රසය ඒගොල්ල උපාදානය කරගත්තේ. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. මාලදිවයින ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගාණක් සංචාරක සමහර විට එනවා. ඇයි මේ මුහුදු රසය ලවණ රසය උපාදානය කරගෙන? ඒතකොට මේ උපාදානය මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුරු හැටියට උපත්තිය ලබනවා. ඊට වගේම නිරයක් ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දිනනවා. එහෙනම් අවම වාශයෙන් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේරෙනවා? සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම්
හොඳ යහපත් විදිහට ජීවත් වෙලා දුවාදරු හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ග්ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතර ගන්නා වූ පස්සහුරෙන් අතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ ආරම්භ වෙන්නේ මේ නියසිරට. නමුත් මම නම් කියන්නේ අතට කියලා මොකෝ නියසිරට ගියොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නියසිරට පස් ටිකක් කරන් කියන්නේ මරණ සත්වයන්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණේ. එහෙනම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ භාවයට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුලින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින ප්‍රඥාව ඇති කරගන්න කියන එකයි මම නම් මතක් කරන්නේ. තෙරුවන් සරණ යාම ඔබ කරන බරපතල වැරදිවලට නොසිතා කරන වැරදිවල ප්‍රතිඵල ඔබ තරමක් දුරට දැනගත්තා. අපිත් එක්ක මේ දහම් කරුණු සාකච්ඡා කරන්නේ ඈත වනපෙතක භවනා යෝගීව වෙසෙන ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේ අගනුවර ජීවිතෙන් මිදිලා වනගත වෙන්නේ ජීවිතේ සත්‍ය සොයා යන්න. ඒ සත්‍ය ටිකෙන් ටික අවබෝධ වෙද්දී අගනුවර විසෙන, එහෙම නැත්නම් ලෝකයේ විසෙන බහුතරයක් ජනතාව කොයිතරම් මුලාවකද වැටිලා ඉන්නේ කියලා උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේ දහම් දේශනා කරමින් අපට සත්‍ය අවබෝධ කරවන්නට උත්සාහ කරනවා. ගරු ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමි වීමට ඉඩක් නැද්ද? නෑ, අනිවාර්යයෙන්ම තියෙනවා. දිව්‍ය තලවල මිත්‍යා දෘෂ්ටික සම්මයා දෘෂ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා. දැන් මිත්‍යා දෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික කියන සමහර වෙලාවක වැරදි වචනය තේරුම් ගන්න අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. මිත්‍යා දෘෂ්ටික කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි සද්ධාව. දෙවෙනි එක කර්මයේ කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවායි කියන විශ්වාසය. සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. මේ ශාසනීය සම්දික්කෝ තියෙන තාක්කල් ආර්යයන් වහන්සේලා ඉන්නවායි කියන විශ්වාසය. යමෙකුට ওই විශ්වාසය තියෙනවා නම් එයාට කියනවා එයා සම්මා දිට්ඨිය තුල පිහිටිච්ච කෙනෙක් කියලා. ඒතකොට යමෙක් තුල මේ විශ්වාසය නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිය තුල පිහිටපු කෙනෙක්. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කෙනෙකුට වරදක් කියනවා චෝදනා කරනවා නෙමෙයි, මේකේ විරුද්ධ පැත්ත. තේරෙනවද? මිත්‍යා දෘෂ්ටික කෙනාට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. එයාට කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. සිල් රැක්කොත් දන් දුන්නොත් ඒවෙන් ආනිසංස තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඒතකොට එතන තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. තේරෙනවද? ඒතකොට මෙතන සම්මා දිට්ඨිය, මෙතන මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙත් මේ මනුස්ස ලෝකයේ තුල ඉන්නවා. මිත්‍යා දෘෂ්ටියට පත්වෙච්ච මිනිස්සෙ මේ මනුස්ස ලෝකෙත් ඉන්නවා. ඒ වගේමයි දිව්‍ය තලවල සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. තේරෙනවද? දැන් ලෝකයේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ලංකාවේද ඉන්නේ? නැහැ, විදේශවල. එක්කෝ ක්‍රිස්තියානි ආගම, එක්කෝ මුස්ලිම් ආගම, එක්කෝ හින්දු ආගම. තේරෙනවද? ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් වැඩියෙන්ම දන් දෙන්නේ ලංකාවේ අය. තේරෙනවද? කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ ලංකාවේ. ඇයි ලංකාවේ මේ කෝටිපතියෝ නැත්තේ කියලා? මේ අර වගේ ධනවත්ව ඇයි නැත්තේ කියලා. ඉතින් ඒක දානය කියන කාරණේ නෝන බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. තේරෙනවද? දානේ ආනිසංස මොකද්ද? ආයුෂ, වර්ණය, සැපේ, බලය. තේරෙනයි? දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට සිදුහත් කුමාරයා වෙලා අරසා කෝටිපති පවුලක ඉපදෙන්නේ ධර්මයක් ලෝකෙ තිබ්බේ නැහැ. බුදුදහමක් ලෝකෙ තිබ්බේ නැහැනේ. එහෙනම් මේ ආයුෂ, වර්ණය, සැපේ, බලය කියන කාරණේ දානේටයි තියෙන ආනිසංසයක්. ක්‍රිස්තියානි මහත්තයෙක් දන් දුන්නොත්, මුස්ලිම් මහත්තයෙක් දන් දුන්නොත්, හින්දු මහත්තයෙක් දන් දුන්නොත්, ඒ දානේ ප්‍රමාණය අනුව මැරෙන වෙලාවෙ ආ දානෙ සිහිපත් වුණොත් නෝනා සස්ත්‍රීක දෙවියෙක්, සස්ත්‍රීක මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබෙනවා. දැන් අපි ලංකාවේ තියෙන ඝන රාජ්‍ය නොවන සංවිධාන කියලා මේවට කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ එවන්නේ කවුද? පිට රටවල ඉන්න කෝටිපති මිනිස්සු. තේරෙනවද? ඒගොල්ලෝ ඒක සමාජ සේවයේ උදෙසා, මිනිස්යාගේ යහපත උදෙසා තමයි වෙන් කරන්නේ. ඒතකොට මැරෙන වෙලාවෙ මේවා සිහිපත් වුණොත්, තේරෙනයි? දැන් ඒක මහත්තයෙක් මට මතකයි සිංගප්පූරුවේ මහත්තයෙක් ඇවිල්ලා 500 නමකට එකපාර දානයක් පූජා කළා. ඒකට මං හිතන්නේ ලක්ෂ 25ක්වත් එක මොහොතක පූජේ, එක දවසක කරපු දෙයක් ලක්ෂ 25ක්වත් යන්නේ නැති. ඒතකොට මෙවැනි දාන සිහිපත් වුණොත් නෝනා එයාට බෞද්ධෙක් කියලා වැඩක් නැහැ. බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. එයා මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ වේවා, එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා, මිනිසෙක් වෙලා ඉපදුණා. හැබැයි මිත්‍යා දෘෂ්ටික පවුලක. මිත්‍යා දෘෂ්ටික පවුලක. තේරෙනා? ඒ නිසා පින් කරන එකෙන් ඕනෑම කෙනෙකුට ඒ වාසිය ලැබෙනවා. බෞද්ධයාට කියලා නෙමෙයි. පින් කළොත්, කවුරු හරි දන් දුන්නොත්, ඒව දේව කළොත් අනිවාර්යයෙන්ම මැරෙන වෙලාවෙ ඒක උපාදානය වුණොත් එයා කෝටිපති පවුලක නැත්තම් සස්ත්‍රීක දෙවියෙක් වෙනවා. හැබැයි නෝනා ඒගොල්ලන්ට මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඉපදෙන. දැන් දිව්‍යතලවල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. තේරෙනවද? මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අපේ දෙවිවරු තරම් ප්‍රභාස්වර නැහැ. තේරෙනවද? දැන් අපේ දෙවිවරු ප්‍රභාස්වරයි. ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන, මැණික් ගල් ඔබ්බපු ඔටුනු පැලඳගෙන මහා ආලෝකමත් දෙවිවරු.
නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ එවැනි ආලෝකමත් භාවයක් නැහැ නෝනා. තේරුණාද? ඒගොල්ලෝ හරියට අපේ දෙවිවරු අර ගලිවර්ලා වගේ නම් ඒගොල්ලෝ ලිලිපුට්ලා වගේ පොඩි කටිවේ. ඇයි ඒ? ඒගොල්ලෝ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දීලා නැහැ. ඒගොල්ලෝ දන් දෙනවා. නමුත් කර්මයේ කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ. ඒ අයිට නිවන සමීප නැද්ද ස්වාමීන් වහන්ස? ඒගොල්ලන්ට කොහොමත් නැහැ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තීන කෙනයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට මේ මාර්ගය තුලට යන්න බැහැ. තේරුණාද? දැන් කොච්චර දැන් හිමාලයේ ඉන්නවා මුළු ජීවිත කාලෙම භාවනා කරන අය. ඒගොල්ලෝ ආහාරයක් ගන්න නැහැ. සමාධි ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. සමහරු මාසයක් ආහාර ගන්න නැතුව සුමානයක් ආහාර ගන්න නැතුව ඉන්නේ නැහැ ඉන්නවා. නමුත් කවදාකවත් ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. මොකද ඒගොල්ලෝ තුල සම්මාස දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැත්තම් කවදාකවත් එයාට සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකුද්දාගාමී අනාගාමී අරිහත් ඵලයන්ට එන්න බැහැ. මේ මාර්ගයට වැටෙන්නේ සම්මා දිට්ඨියට පත් වුණ කෙනා විතරක්මයි. දානේ බුදුදහමට අයිති නැති බව ඔබ වහන්සේ සඳහන් කළත් ස්වාමින් වහන්සේ බුද්ධත්වයේ සදා පාරමී පිරීමේදී දානයත් පාරමිතාවක් හැටියට බෝසත්තුරුන් පිරිය යුතුයි නේද ස්වාමින් වහන්සේ? එහෙයි. එහෙයි. බුද්ධත්වයක පාරමී 10න් දාන පාරමිතාව මුල් පාරමිතාව. මේක හරිම දුර්ලභ අවස්ථාවක්. සංසාරේ අපි හැමෝම එකට එකතු වෙලා මේ විදියට ධම් ශ්‍රවණය කරන්නට ඇති. අපි කුසල කර්මෙන් රැස් කරපු නිසා තමයි අපිට නිවැරදි ධර්මය අහන්නට මේ වගේ අවස්ථාව ලැබෙන්නේ. ගරු ස්වාමින් වහන්ස, සංසාරයේ බියකරු බවින් ගැලවෙන්න අඩුම තරමින් පංචශීල ප්‍රතිපදාවත් සුරැකිය යුතුයි නේද ස්වාමින් වහන්ස? අනිවාර්යයෙන්ම. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දවසින් දවස අනාගතයට යන්නේ යන්න දුස්සීල භාවය වැඩි වෙනවා කියලා. තේරුණාද? දුස්සීල භාවයේ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ ආයුෂ පරමාවිෂ අවුරුදු 10 කියන තැනටපත් වෙනවා කියලා. පරමාවිෂ අවුරුදු 10 කියන තැනට. පරමාවිෂ අවුරුදු 10 කියන තැනේදී එයා අවුරුදු 5න් කසාද බඳිනවා. අවුරුදු 6න් දරුවෝ ලබනවා. අවුරුදු 7-8 වෙනකොට මැරලා යනවා. මොකද පරමාවිෂ අවුරුදු 10යි. දැන් ඔබතුමිය හිතන්නේ පරමාවිෂ අවුරුදු 10කට එන්න තව කොච්චර කල්යයිද කියලාද? දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600ක් ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිෂ අවුරුදු 120යි. ඒතකොට මේ 120 මේ වෙනකොට 70කට වගේ බැහැලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50කින් ආයුෂය අඩු වෙලා තියෙනවා. නමුත් මේ 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකේ ගලාගෙන ආපු දෙයක්. මේ කුමිනාශක රසකාරක පරමාණු බෝව මොකුත් තිබ්බේ නැහැ. එහෙනම් අදින් පස්සේ බිහි වෙන ලෝකය මේ සියල්ලෙන්ග විකෘති වූ ලෝකයක්. එනම් මේ ගෙවි ගිය නිදහස් අවුරුදු 2600 තුල අවුරුදු 50කින් ආවිෂ අඩු වුණා නම් ඉදිරි අවුරුදු 60 අඩු වෙන්න ඕන තව 1500ක් යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් තව අවුරුදු 1500ක් යනකොට පරමාවිෂ 10යි කියන තැනට එනවා. තේරුණාද? අවුරුදු 5න් ළමයා කසාද බඳින තැනට එනවා. මොකද මේ වෙලාව වෙනකොටම නෝනා සමහර වෙලාවට අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු ළමෙක් වැඩි වියටපත් වෙනවා. අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු දරුවෙක් වැඩි වියටපත් වෙනවා කියන්නේ යාර දරු ගැබක් දරාගන්න පුළුවන්. දරු ගැබක් දරාගන්න පුළුවන් වුණා තාම සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. ඒ තාම සමාජය තුල සීලය තියෙනවා. නමුත් මේ සීලයෙන් පිරිහෙනකොට සමාජයේ එතෙන්ට යනවා. සමාජයේ එතෙන්ට යනවා. මේ විනාශය සකස් කරන්නේ කවුද? දුස්සීලභාවය විසින්මයි. තේරෙනවද? එහෙනම් මිනිස්සයා විකෘති වෙන්න සීලයෙන් ඈත් වෙන්න විකෘති වූ සමාජයක් තමයි ඉස්සරහදී බිහි වෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේ විකෘති සමාජය තුලින් ගැලවෙන්නම නොවන අපිට අත්වල් බැඳගෙන යන්න නම් බෑ. අත්වල් බැඳගෙන මේකෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා තම තමන් මේ ව්‍යසනයේ නුවණින් දකින්න ඕනේ. තම තමන් මේ ව්‍යසනයේ නුවණින් දැකලා අපි මේ අත්විඳින්නේ දුස්සීලභාවයේ විපාකයක් කියලා දැනගෙන තමන් සිල්වත් භාවයෙන් පත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අත්වල් බැඳගෙන මේක කොතනකවත් යන්න බෑ. මොකද ලෝකේ යන්නේ දුක කරා. ලෝකේ කියන්නේ මායය. ඒ නිසා දුක කරා යන ලෝකේ නවත්තන්න අපිට කවදාකවත් බෑ. ලෝකේ පවතින්න ඕනේ. ලෝකේ ගලාගෙන යන්න ඕනේ. සතර අපායන් පිරෙන්න ඕනේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා ලෝකයේ ස්වභාවයෙන් ලෝකේ යනවා. නමුත් අපිට තියෙන්නේ මේ ලෝකේ යන ස්වභාවය හඳුනගෙන ධර්මයේ ස්වභාවයට එන්න. ධර්මයේ ස්වභාවයට එනවා කියන්නේ මුලින්ම අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්නවා. සිල් පද පහෙන් පරිපූර්ණ භාවයටපත් වෙනවා. එතන තමයි අපිට ලබන්න තියෙන අවමම තැන. අපි ලෑස්ති නැත්තම් සිල් පද පහ පරිපූර්ණ කරගන්න, ඒ කියන්නේ මරණින් පස්සේ සතර අපායට වැටෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ, අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ප්‍රශ්නේ තමයි මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. පන්සිල් සුරකින්නට ප්‍රතිඥා දුන්නත් පන්සිල් ඛණ්ඩණය වන වාර ගන්න වැඩි අද ජීවිතේ බොහෝ දෙනෙක්ගේ. මේ පන්සිල් ඛණ්ඩණය වීම හරහා මොන වගේ විපාකද මිනිසුන්ට විඳින්නට සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්ස? පංචශීලය කියන්නේ උනා ඉතින් මුලින්ම අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්න. ඒ කියන්නේ පරපණ නැසීමෙන් වළකිනවා. තේරෙනවා? සත්ව හිංසාවෙන් වළකිනවා. ඒතොර පරපණ නැසීමෙන් වැළකීමෙන් සත්ව හිංසාවෙන් වැළකිනවා කියන්නේ
සත්ව හිංසාව කියන කාරණය නෝන අප්‍රමාණව සමාජය තුළ සිද්ධ වෙනවා. අප්‍රමාණව සමාජය තුළ සිද්ධ වෙනවා. තේරෙනවද? දැන් බල්ලෙක් ගත්තත් අර ලොකු සල්ලිකාර බල්ලෝ ඉන්නවා. ඒ බල්ලන්ගේ පුංචි කාලේ ඉපදුන ගාම වලිග කපලා දානවා. ඒවත් සත්ව හිංසාව. තේරෙනවද? සමහර සත්වක ගොවි පොළවල් වල පොඩි කාලෙම අර කුකුලාගේ හොට කපලා දානවා. පුංචි කාලෙම ඌරු පැටියාගේ දත් ටික ගලවලා දානවා. මොකද එයා අර තම්බුරුළු ආසාදනය වෙනවා කියලා මහ ඊඩිගේ ඒක මේව කරනවා. ඒ වගේ සත්ව ඝාතනය කියන දේ නෝන අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. සත්ව හිංසාව කියන කාරණේත් අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව කිව්වහම මිනිස්සෙක් මිනිස්සෙට කරන හිංසාවත් ඒකට අයිති වෙනවා. තේරෙනවද? අපි රාජකාරියට ගිහිල්ලා රාජකාරී පැයටේදී අපේ ළඟට එන සේවාදායකයාව අපි රස්තියාදු කරනවා නම් එහෙම නැත්නම් අපි යාට හෙට එන්න අනිද්දා එන්න ලබන සමාන එන්න කියලා ආව රස්තියාදු කරනවා නම් ඒ වෙලාවම අපි හිංසාවකට ලක් වෙනවා. ඒ වෙලාවම අපි මේ සත්ව හිංසාව කියනක තව කෙනෙකුට හිංසා කිරීමේ වරදට අපි අහු වෙනවා. ඉතින් එවැනි සියුම් තැන්වලිනුත් මේක සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනා? ඒ නිසා සත්ව ඝාතනය සහ සත්ව හිංසාව කියන කාරණයෙන් අපි අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ. සත්ව ඝාතනය කියන්නේ නෝනා බරපතල වූ අකුසල් සකස් වෙන තැනක්. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් දැකලා තියෙනවා මේ හරක් ඝාතනය කරපු මිනිස්සේ. තේරෙනවද? නැවත ගිහිල්ලා මේ නිරයක උප්පත්තිය සකස් කරගන්නවා. තේරෙනවද? ඒක නිරයක්ද නැත්නම් ශ්‍රේත ලෝකෙම තැනක්ද කියන උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේට සමාධියෙන් එකපාරට පෙන්ලා තියෙනේ නෝන මේ අඩි 8ක් විතර උස කණුවක්. තේරෙනවද? කණුවක් පෙන්ලා තියෙන වෙන මොකුත් නැහැ. මේ කණුවේ තමයි අර මේ ජීවිතේ හරක් මරපු මිනිස්සයා එකපාරට ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. එයා මේ කණුව බදාගෙන කණුව මුදුනට උප්පත්තිය ලබනවා කියනවා. ඉරිසතා කණුව බදාගෙන ඉන්නවා. ඒ බදාගෙන ඉන්නකොට ඒ කණුවෙම අඩි 8ක් අඩි 10ක් විතර දිග ලණුවකින් පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. මේ කර්මයේ විපාක දෙන හැටි මේක. තේරෙන්නේ? පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. දැන් ඉරිසතා හරක් මරපු කෙනෙක්. හරක් කෙරෙහි දැඩි තෘෂ්ණාව ඇති කරගත්ත කෙනෙක්. ඉරිසතා අතන උප්පත්තිය ලබනකොට මෙයා දකින්නේ කවුද? හරකව. තේරෙනවද? පුෂ්ටිමත් හරකව දකිද්දිම නිරසතා හිනා වෙනවා කියනවා. මොකද එයාගේ සතුටට. මොකද එයාගේ සංසාර පුරුද්ද, හරක් මරුව පුරුද්ද. ඒ හිනා වෙනකොටම ඒ හිනාව නැතුව යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොහොතේම අර හරකා ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා කියනවා. ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා. කෙලින් වෙන්නේ යමපල්ලේ බවට දැන් හරකා යමපල්ලේ. තේරෙනවද? හරකා දැන් ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වුණාම හරකා දැන් යමපල්ලේ බවට පත් වෙනවා. ඒ යමපල්ලගේ අතේ තියුණු ත්‍රිශූල දෙකක් තියෙනවා කියනවා. එම හරි තියුණුයි. දැන් මේ ත්‍රිශූල දෙක මෙහෙම අල්ලගෙන ඉන්නවා පමණයි යමපල්ල සිද්ධ කරන්නේ. අර නිරිසතා එල්ලිලා ඉන්න කණුව මේ ත්‍රිශූල දෙලට මෙහෙම මෙහෙම ඇලවෙනවා. ඇලවිලා මේ ත්‍රිශූල දෙකේ ඇනිලම කුඩු වෙලාම හරකෙක් යම්සේද බොකු බඩවැල් මස් හැටියට වෙන් කරලා ගොඩ ගහන්නේ අර නිරිසතා අර විදිහට මස් ගොඩක් හැටියට කණුවෙන් බිමට වැටෙනවා. තේරෙනවද? ඒ කියන්නේ හරකා යම්සේද මස් කලේ ඒ විදිහටම වැටෙනවා. වැටලා නිරිසතා දැන් මැරෙනවා. මැරිලා ආයිමත් අර කණුව තියෙනවා. ආයිමතර කණුවේ නිරිසතා පහළ වෙනවා. ඒ කණුවේම ආයිමතර හරක බැඳිලා ඉන්නවා. ආයිමත් ඒ හරකා යමපල්ලෙක් වෙනවා. යමපල්ලෙක් වෙලා ආයිමතර විපාක විඳිමින් ඒ විදිහටම සමාහලිට කල්ප ගානක් ඒක දිග වෙන්න පුළුවන්. ඒ සත්ව ඝාතනයේ අප්‍රමාණ විපාක. තේරෙනවද? ඒ වගේමයි කුකුලෙක්, එළුවෙක්, හරකෙක්, ඌරෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සත්ව ඝාතකේ. තේරෙනවද? සමහර අය ඉන්නවා මේ ජීවිතේ කුකුල්ල 100 200 300 500 1000 මරනවා. කුකුල් මස් කඩේක කෙනෙක් කුකුල්ල කී දහහක් මරනවත් නේද? එතකොට යා මැරිලා ගිහිල්ලා දිව්‍යතලයේ කිපදෙයිද? මිනිස්සෙක් වෙයිද? එයා මැරිලා ගිහිල්ලා කුකුලෙක්මයි වෙන්නේ. ඌරෙක්මයි වෙන්නේ. හරකෙක්මයි වෙන්නේ. ඇයි මොකටද? එයාව මැරුම් කන්න. තේරෙනා? එයා මැරෙන්නේ. දැන් ඉස්සර කුකුලෙක් මාස 6ක් ජීවත් වුණා. මාස 6ක් ජීවත් වෙලා තමයි යා මරණයට ගත්තේ. දැන් මාස 6ක් ජීවත් වෙච්ච කුකුල තාක්ෂණයේ විසින් මාස 4න් මරණ තැන්ට ගෙනාවා. ඊට පස්සේ මාස 3න් මරණ තැන්ට ගෙනාවා. දැන් දවස් 45න් මරනවා. දැන් මේ තාක්ෂණයේ තව දියුණු කරනවා කොහොමද මේ කුකුලා දවස් 20න් මරන්නේ කියලා. තේරෙනවද? එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? එදා මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට 4 පාරක් මැරුම් කනවා. ඒ කියන්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙන්න සත්වයාගේ ආයුෂයන් හීන භාවයට පත් වෙනවා. එන අකුසල් විපාක දීමේට අදාළ ලෝකයක් තමයි අපි ඉදිරි බිහි වෙන්නේ. ඉස්සර හරකෙක් මැරුවේ අවුරුදු 10ක් 15ක් ජීවත් වෙලා. දැන් හරකා මාස 6ේදී මර යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා අවුරුද්දෙන් මාසට ගන්නවා. ඉස්සර ඌරෙක් මැරුවේ අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් ඌරාට එන්සයිම් දීලා මාස 6ෙන් ඌරව මරන්න ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ? අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය සත්වයා තුළ මේ විදිහට වැඩි වෙන්නේ කුමක් නිසාද? මිනිස්යා සත්ව ඝාතනය දැඩි ආකාරයෙන් සත්ව හිංසාව දැඩි ආකාරයෙන් සිද්ධ කරනවා.
ඒ නිසායි සත්ව හිංසාවෙන් සත්ව ඝාතනෙ වලදින්න කියලා පළවෙනි සිල්පදේ බැහැර වෙන්න කියලා කියන්නේ. ඒක පානාදී පාතා විරමන් සික්ඛාපදන්ත අදින්නා දාන අන්සතු දේ සොරා ගන්නවා කියන්නේ. ඒක අන්සතු දේ සොරා ගන්නවා කියන එකේ පාප කර්මය මහ බලවත් පාප කර්මයක්. තේරෙනවද? අන්සතු දේ සොරාගත්ත පෙරේතයෝ ඉන්නවා. මේ ජීවිතේ අන්සතු දේ සොරකම් කරලා අනුන්ගේ දේ හොරකම් කරලා പ്രേත ලෝකෙට වැටෙනවා. තේරෙනවද? പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ දැන් එයා යනවා කෑමක් හොයාගෙන. එයාට පේනවා ලස් හොඳ බත් පිඟානක් තියෙනවා. නමුත් මේ කෑම එක ළඟට යනකොටම කෑම එක අතුරුදහන් වෙලා යනවා. තේරෙනවද? එතකොට එයා යනවා දිය කඩਿੱත්තක් තියෙනවා. එයාට පේනවා ලස්සෙන්ට වතුර ටික තියෙනවා. නමුත් එතෙන්ට ගියාම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. ඒයි අනුන්ගේ දේ සොරකම් කළා. ඒ නිසා අනුන්ගේ දේ සොරකම් කිරීම නිසා പ്രേත ලෝකෙට වැටුනොත් අපි පෙනිපෙනි බත් පිඟාන තිබ්බත් පෙනිපෙනි සෙන්සොටු ටිකක් තිබ්බත් ඒක කන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි වතුර තටාකයක් තිබ්බත් වතුර ටික බොන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒ කර්ම විපාකය. ඒ වගේම මනුස්ස ලෝකේ ආ උප්පත්තියක් ලැබුවත් අන්ත දුප්පත් වෙලා හැම දෙයකින්ම අඩුපාඩු සහිත ජීවිතයක් එයා ලබනවා. මොකද පෙර ජීවිතයේ අනුගේ දේ සොරකම් කළා. අනුන්ට අයිති දේ අපහැරගත්තා. ඒ නිසා අන්සතු දේ සොරා ගැනීම කියන්නේ අපි සතර අපායට වැටුණාත් අපිට පෙනිපෙනී තියෙන ආහාරය අපිට අතුරුදහන් වෙනවා. පෙනිපෙනී තියෙන ජලබඳුන අපිට අතුරුදහන් වෙනවා. ඉතින් ඒකෙන් වළකින්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියං. කාමී හැසිරීම නිසා ඒකයි මම මුලින් කිව්වේ. කාමී හැසිරීම නිසා, වැරදි හැසිරීම නිසා ගොඩාක් අය ඉන්නවා නිරයන්ට වැටිලා. ජීවිතයේ සත්‍ය සොයන මේ ස්වාමින් වහන්සේ දේශනා කරන හැම බණ පදයක්ම ඔබේ ජීවිතය සකස් කරાવી. කාමයේ වරදව හැසිරෙන බොහෝ අය പ്രേත ලෝකවලට වැටෙන බව සඳහන් කළා. ඒත් එක්කම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේ. ඒගොල්ලෝ പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ හරි අපුලයි. අපුලයි කියන්නේ ඒගොල්ලන් ශරීර හැමතැනම කුණු වෙලා වන වෙලා තියෙන. තේන්න? ඒ කුණු වෙලා වන වෙලා තියෙන ශරීර දරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ අනිත් പ്രേතෙන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා. නමුත් කිසිම කෙනෙක් ඒගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒතකොට කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අනිත් එක මේ ශරීරයේ තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ ඒගොල්ලෝ කල්ප ගණන් දුක් විඳිනවා. තේන්න? ඉතින් ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි. දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුවක්. තේරෙනවද? අපි මේ ශරීරයේ ඇඳුමෙන් පැළඳුමෙන් හරි අපි ලෝකයාට ප්‍රදර්ශනය කරනවා නම් තේරෙන අපේ ශරීරයේ ඇඳුමෙන් පැළඳුමෙන් හරි ලෝකයාට ප්‍රසිද්ධ ප්‍රකාර කරනවා නම් නිරේගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරයේ අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එහෙම ජීවත් වෙලා പ്രേත ලෝකෙට වැටිච්ච പ്രേතියක් ඉන්නවා. പ്രേතියක් කියා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. තේරෙනවද? එයාගේ හිසකෙසුත් නැහැ, හිස මුඩුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව പ്രേත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරේ ලැබුණා වූ අංගපසඟ ලෝකයාගේ කාමස්වාදයේ උදෙසා යොමු කළා. තේරෙනවද? ඒ නිසා එයාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසඟ ලැබිලා නැහැ. නමුත් പ്രേතියක්. ඒ නොලැබීමේ දුක දරාගෙන එයා പ്രേත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෑම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම් ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවට. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුටු වෙන්න ඉන් එහාට යන්න එපා කියන කාරණය. එතන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මුසාවාදයකින් මම කිව්වා අනිවාර්යයෙන්ම මැරිලා പ്രേත ලෝකෙට වැටුනොත් කට හුණු වෙලා තමයි ඉපදෙන්නේ. තේරෙනවද? මේ මුළු කටම කුණු වෙලා වන වෙලා මේ දිවවල වන වෙලා එයා කතා කරන්න උත්සාහ කරනවා, කතා කරන්න කැමති වචන පිට වෙන්නේ නැහැ යාට. ඒ පිට නොවි මේ දුක දරාගෙන එහෙම ප්‍රේතයෝ ජීවත් වෙනවා. ඒතොර මත්පැන් පානය කිරීම නිසා මැරෙන වෙලාවේ මත්පැන් උපාදානය සකස් කරගත්තොත් ඒත් අපි අනිවාර්යයෙන්ම ප්‍රේත තලයන්ට වැටෙනවා. තේරෙනවද? දැන් ওই ප්‍රේත ලෝකේ ඉන්නවා. දැන් අපි කියමු දැන් ඕගොල්ලෝ ගෙදර පාටියක් දානවා කියලා. දැන් ගෙදර උපන්දින උත්සවයක්. ගෙදර උපන්දින උත්සවයට දැන් විශාල පාටියක් දාලා දැන් වත්තේ මේස තියලා අරක්කු බොනවා, මේ කටගැස්මෝල් කනවා, ඔක්කොම කරනවා. මෙතෙන්ට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතියෝ එනවා. එහෙනම් දැන් මේ ප්‍රේතියෝ ওই වයින් ස්ටෝස් ආශ්‍රිතව, ওই බාර් ආශ්‍රිතව අප්‍රමාණ ප්‍රේතියෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ මත්පැනට ඇබ්බැහි වෙච්ච ප්‍රේතියෝ. තේරෙනවද? ඒගොල්ලෝ මතින් මත් වෙලා වගේ ඉන්න ප්‍රේතියෝත් ඉන්නවා. තේරෙනවද? ඒ නිසා ඔබලා දැන් පාටියක් දානකොට දරුවෙකුගේ උපන්දිනයක් උදෙසා හෝ මොකක් හෝ මේ ප්‍රදේශයේ ඉන්න මත්පැන් වලට කැමති ප්‍රේතයෝ දිගම මෙතෙන්ට එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ මේ මත්පැන් ඉව කරනවා, සුවඳ කරනවා ඔබලා ඒව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රේත ලෝකයේ ඉපදිලා එහෙම වැටුනොත් අපි අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා.
ඒවගේ මත්පැන් වෙළඳාම නිසාපි අපිගේ රටේ අප්‍රමාණ මත්පැන් වෙළඳනවා විලං කරනවා නේද? ඉතින් ඒ අප්‍රමාණ මත්පැන් වෙළඳාම් කරන අය කෝටිපති ප්‍රකෝටිපති ජීවිතනේ ගත කරන්නේ. කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරන්නේ. නමුත් ඒගොල්ලෝ මැරෙන වෙලාවට මොකක් හරි කළා වූ පිනුත් තියනවනේ. පිනක් උපාදාන වෙලා මිනිස්සේ වෙනවා. එහෙම මිනිස්සෙක් වුණොත් එයා ඉස්කෝලේ යන කාලෙම බොන්න පුරුදු වෙනවා. අපි කියන්නේ අවුරුදු 15 දී මෙයා බේබද්දෙක් වුණා කියලා. ඒතර මොකක්ද ඒ වෙන්නේ? එයා පෙර ජීවිතේ අනිවාර්යයෙන්ම කලේ මත්පැන් විකුණන එකයි අනුන්ට මත්පැන් පෝණ එකයි. තේන්න? ඒතකොට එයා තරුණ කාලෙම බේබද්දෙක් වෙනවා. තරුණ කාලෙම බේබද්දෙලා ඉබලා එයා දැන් බඳිනවා. බැඳලා පස්සේ ඒ නෝනාට ජීවිතේ අප්‍රමාණව දුක් විඳිනවා. නේද? ඒ අර යන බේබද්ද කෙනෙක්නේ බැඳේ ගහනවා, මුටි කනවා, සල්ලි නෑ. ඒතකොට ඒ නෝනා කවුද? ඒ නෝනත් ඇවිල්ලා මේ ජීවිතේ මත්පැන් විකුණන කෙනෙක්ගේ නෝනා කෙනෙක්මයි. දැන් මේ ජීවිතේ කෝටිපති බවට පත් වෙච්ච මත්පැන් විකුණන මහත්තයගේ නෝනා අප්‍රමාණ සැප විඳිනවානේ. නමුත් එයා සැප විඳින්නේ පවුල් කීයක් විනාශ කරලාද? පවුල් කීයක් අසනීප ලෙඩ රෝග කරලාද? එතකොට එයා මැරිලා ඉපදුනහම අර වගේ බේබදු මහත්තයෙකුට බිනිඳ වෙලා තමයි ඉපදේ. නමුත් සැමියාගේ ක්‍රියාවට විරුද්ධ වුණ කාන්තාවක් නම් ස්වාමීන් වහන්සේ. ආ විරුද්ධ වෙච්ච බිනිඳක් නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැනි විරුද්ධතාවයක් ලෙසින් මතුවෙන්නේ නැහැ. මොකද අතන සම්පත් වැඩි වෙන්නේ එයා මේකට ගහන වෙලයි තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම විරුද්ධතාවයක් තියෙනවා නම් උච්චතර දුරද කියන්නේ නැහැ. නමුත් ඒවාට අනුබල දෙමින් ඒවායින් පෝෂණය වෙමින් ඒවායින් සැප විඳිනවා නම් ඒම කෙනෙක් තමයි අර මනුස්සයර බේබද්දෙක් කියන්නේ. දැන් මේ ජීවිතයේ ඔය තරුණ සමහර එක මහත්ෙක් ඉන්න ඔයා තරුණ කාලෙම ඉස්කෝල යන වයසෙන් බොන්න පටන් ගන්නවා. ලක්ෂ ගාණක් වියදම් කරලා බොනවා. අවසානයේ ශේෂතම නැති වෙලා මේ පරලෝ යනවා. මෙයා පෙර ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්. මොකද එයාගේ ජීවිතේ මෙයා කරලා තියෙන අනුන්ට විගුණලා ඒ නිසා අප්‍රමාණ මිනිස්සු පීඩාවට පත් වෙලා. ඉතින් ඒ නිසා මේවා නොවන මේ සිල්පද පහ කියන කාරණයෙන් මෙලෝ වශයෙන්ුත් අපි පිරිහීමට පත් වෙනවා. මෙලෝ වශයෙන්ුත්. මොකද අපේ කීර්තිය නැති වෙලා යනවා අපේ සීලයට අදාළ වූ ආනිසංසයන්ගෙන් අපි දුර්වල වෙනවා. මේ ජීවිතේ අපි පිරිහෙනවා වගේම පරලෝ ජීවිතයට වැටෙනාට පස්සේ අප්‍රමාණ දුකට පත් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන කාරණාත් එක්ක මට දැනගැනීමට අවශ්‍ය තවත් කාරණයක් තියෙනවා. බුද්ධියෙන් හීනවීම එහෙම නැත්නම් මන්දබුද්ධික භාවයට පත්වීම පිළිබඳව මේ ප්‍රශ්නය. කොහොමද ස්වාමීන් වහන්සේ පුද්ගලයන් මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ? මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ මහ නෝනා ගිය ජීවිතේ ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කර නැහැ. තේරුණාද? යంత్ర මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂය කරන කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ නැහැ. දැන් වර්තමානයේ යමක් යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් ජ්‍යොතිෂ ඔය ඒව දේවල් කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ මන්දබුද්ධික මිනිසෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අනාගතයේදී මන්දබුද්ධික උපත් ලෝකේ වේගයෙන් වැඩි වෙනවා නෝනා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණුණා තේනල් ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුණා. ඒ වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර ලෝකේ වටිනා බෙහෙත් හොයාගත්තා කවදාක්වත් මේ සංස්කාර යටකරන්න වෛද්‍ය විද්‍යාවට බෑ නෝනා. තේරෙනවද? මේ ලෝකේ නිරෝගී කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ. තේරෙනවද? ඒගොල්ල කොච්චර දියුණුවත් බෑ. මොකද ඒගොල්ල කොච්චර දියුණු බෙහෙත් නිපදෙව්වත් ඊට වඩා භයානක විෂ බීජයක් මනුස්සයා තුලින් සකස් වෙනවා. තේරෙනවද? මනුස්සයා තුලින් මේ භයානක විෂ බීජ සකස් කරන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒඩ්ස් කියන රෝගය සකස් කළේ කවුද? දුස්සීලභාවයෙන්මයි. තේරෙනවද? ඔය අනිත් කොලෙස්ටරෝල් වේවා, දියවැඩියා වේවා, ඔය වකුගඩු රෝග වේවා, ඔය සියල්ලම දුස්සීලභාවය තුලින්ම සකස් කරගන්නා වූ රෝග. තේරෙනවද? කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත නිසාම. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාව දියුණුනා කියලා මේවට ප්‍රතිකාර හොයන්නේ. මොකද ඊට වඩා ශක්තිමත් විෂ බීජයක් මිනිසයා තුලින් මතුවෙනවා. මිනිසයා තුලින් මතු කරලා දෙන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒ නිසා ලෝකය නිරෝගී කරන්න ඕනේ නම් බෙහෙත් හොයලා වැඩ නැහැ. ලෝකේ නිරෝගී කරන්න ඕන නම් පන්සිල් පහද පහ තුල ජනතාව ශක්තිමත් කරන්න ඕන. එතනින් තමයි ලෝකයා නිරෝගී වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ නිසා අමාරින්ම පන්සිල් පද පහ දුර්වල වුණොත් අපි දකින අර විෂමකාරී ලෝකය. ඒ කියන්නේ විකෘති වූ අවුරුදු 1500ක් යද්දි මුර්ග සංඥාව සකස් වෙන ලෝකයක් සකස් වෙනවා. මුර්ග සංඥාව කියන්නේ ඕන නම් මිනිස්සයා මුර්ගයක් වෙනවා. කෙනෙක් තව කෙනෙක්ව දකින්නේ ගෝණෙක් මුවෙක් හැටියට. මරා ගන්න හිතනවා කියනවා. මේ මුළු පෘථුවියම ලේ විලක් වෙනවා කියලා. දැන් අපි මේ සමාජයේ දකින මේ විකෘතිභාවය මේ මුර්ග සමාජයේ මුල් අදියර තමයි බීජ අවස්ථාව තමයි අපි මේ සමාජයේ දකින්නේ. මොකද්ද බීජ අවස්ථාව? ඒසා මනුස්සයා සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දකින්න සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. මේ ජීවිතයේ යමෙක් සිල්පද බිඳ ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපායේ දුකට කැමති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිල්පද බිඳගත්ා නම් ඔබට අත්තන තැන, ඔබට අත්තන ඉරණම ඔබට දැන් දැනෙන්නට ඇති. ලෝකෙ කොච්චර භයානකද? කාලා බීලා, ඇඳලා කරලා, කැමති දෙයක් කරලා ජීවත් වෙන ටිකේ ජීවත් වෙමු කියන
චින්තනයට වඩා එහාගේ යමක් මේ ජීවිතේ තියෙනවා අවබෝධ කරගන්න. ඔබ කෙරේ බොහෝ කරුණාවෙන් තමයි මේ ගරු ස්වාමින් වහන්සේ දහම් දේශනා කරන්නේ. අපි කතා කරමු ගරු ස්වාමින් වහන්සේගේ මේ දහම් සාකච්ඡාවේදී එක්තැනක කියවුණා ජ්‍යොතිෂය පිළිබඳව. ජ්‍යොතිෂය වැනි විද්‍යාවක් තුළින් මිනිසා මුලා වෙනවා කියලා ස්වාමින් වහන්සේ සඳහන් කළා. නමුත් කොණ්ඩාංජ වැනි බමුණන් සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. අපි ඒ පිළිබඳව විමසමු. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව මේ ගැටලුව. ජීවිතයේ හැම මොහොතක්ම අලුත්. ඔබ බෞද්ධයෙක් නම් ඔබ දුකම අනුභව කර කර ඉන්න එකක් නැහැ. ඔබ ජීවිතයේ සැබෑ සතුට සොයා ගනිවි. මේ ස්වාමීන් වහන්සේ බොහොම සැහැල්ලුවෙන් කිසිම බරක් නැතුව කිසිම වගකීමක් නැතුව ජීවිතය පිළිබඳව සොයා යන්නේ ඒ නිදහසට, ඒ සැනසීමට ඇලුම් කරන නිසා. අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් මා විමසන්නේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපිට සඳහන් කළා ජ්‍යොතිෂය වැනි විද්‍යාවන් තුළින් මිනිසා මුලා වෙනවා කියලා. සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුදු වෙන බවට කොණ්ඩාංජ වැනි බමුණන් ප්‍රකාශ කළා. එහෙම වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? ජ්‍යොතිෂය මිත්‍යාවක් නම්? මෙහෙමයි, දැන් කොණ්ඩාංජ බමුණ තමයි කියන්නේ අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් එහෙම කිව්වේ කොණ්ඩාංජ බමුණම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වගමානුන් හොයාගෙන ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරනවා. මේ මෙයා ඉන්නේ බුදු වෙලා නෙමෙයි, මෙයා මේ වහොරයක් වංචාවක් කරලා ඉන්නේ, මෙයාගේ පාදෝණය කරන්න එපා, මෙයා පිළිගන්න එපා, මෙයා ආසන පළවන්න එපා කියලා කවුද ප්‍රතික්ෂේප කරන්නේ? කොණ්ඩාංජ බමුණමයි. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ඇත්තක් ඇත්තෙත් නැහැ, ඇත්තක් නැත්තේ නැහැ. තේරෙනවද? මේක බොරුමත් නෙමෙයි, ඇත්තමත් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෝනා, ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන්නේ තිරස්තින ධර්ම. තිරස්තින ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. හාමුදුරුව කෙනෙක් හැටියට ප්‍රාතිමෝක්ෂය රකින්න උපසම්පදා භික්ෂුවක් හැටියට අපිට කාටවත් තෙල් ටිකක් මතුරලා දෙන්න බෑ. තේරෙනවද? මතුරලා පිරිත් නූලක් බඳින්න බෑ. පිරිත් නූලක් බඳින්න පුළුවන්. තේරෙනවද? තෙල් ටිකක් මතුරලා දෙන්න කෙනෙකුට බෙහෙතක් කියන්නත් අපිට බෑ. තේරෙනවද? ඒ කියන්නේ ඒවා චිරස්ථීන ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ බැහැර කරලා තියෙනවා. තේරෙනවද? මොකද යంత్ర මන්ත්‍ර ගුරුකන් තුලින් මොකද කරන්නේ? සංස්කාරයන්ගේ ස්වභාවය බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ජීවිතේ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ. තේරෙනවද? අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ. එහෙනම් අපි කළා වූ දේ මතුවලා තියෙනවා නම් අපේ ජීවිතේට දුකක් සකස් වෙනවා නම්, ප්‍රශ්නයක් සකස් වෙනවා නම්, ඒ කියන්නේ අපේ අකුසලයක් විපාකෙට එනවා. අකුසලයක් විපාකට එනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? බෝධි පූජා තියමින්, පින්කම් කරමින්, දන් දෙමින් අපේ අකුසල් තියෙනවා නම් අපි යටපත් කරගන්න එකයි කළ යුත්තේ. තේරෙනවද? එහෙම නැතුව ජ්‍යොතිෂ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරා අපි ගියොත් අනිවාර්යයෙන්ම අපි මන්ද බුද්ධික ජීවිතයක් බලාපොරොත්තු වෙන්න අපිට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් ජීවිත කාලයම යంత్ర මන්ත්‍ර ගුරුකම් කළේ. තේරෙනවද? එයා ඈත කැලේක හිටියේ. කැලේක හිටියත් එයා ඒක තමයි කළේ. තේරෙනවද? ඒ ස්වාමින්වහන්සේ අපවත් වෙනවා දීර්ඝ කාලයක් වැඩ ඉඳලා. තේරෙනවද? අපවත් වුණාට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා උප්පත්තිය ලැබලා තින්නේ මේ රෞද්‍ර ප්‍රේතෙක් වෙලා. තේරෙනවද? රෞද්‍ර ප්‍රේතෙක්. ඒ රෞද්‍ර ප්‍රේතයාගේ ස්වභාවයේ ස්වාමින්වහන්සේ කියනවා මේ උල් නිකටක් තියෙන වඳුරු මූණක් තියෙන ප්‍රේතෙක්. එයාගේ මේ දතක් මේ මහපටැඟිල්ලක් විතර දිගයි කියනවා, තියුණු දත්. තේරෙනවද? එයා ඒ ස්වාමින්වහන්සේ ඉදිරියට ඇවිල්ලා සමාධියෙන් ස්වාමින්වහන්සේ පතු වෙනකොට කට කට ගාලා දත් මිටි කාලා දිනවා. මොකද ඒ තරම් වෛරෙන් ඒ ප්‍රේතයා ඉන්නේ. ඒ තරම් වෛරෙන්. තේරෙනවද? මොකද එයාගේ ස්ථානේ නේක? එයාගේ ස්ථානේ තමයි අර හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ. දැඩි වෛරෙන් එයා කට කට ගාලා දත් මිටි කනවා ස්වාමින්වහන්සේට සමාධියෙන් ඇහෙනවා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ කියලා දිනවා, ඔබ කරගත්තා වූ පව්කම් මදිවටද ඔය තව පව් කරගන්න කියලා. තේරෙනවද? කියලා ස්වාමින්වහන්සේට සැකහිදිලා දිනවා, මේනම් අර මැරිච්ච හාමුදුරුවෝමයි, අපවත් වෙච්ච හාමුදුරුවෝමයි. එනිසා උන්වහන්සේ පින් දීලා තිනවා දිගින් දිගටම. සතියක් දෙකක් යනකොට උන්වහන්සේට ආයිමත් අර ප්‍රේතයා දැర్శණය වෙලා තිනවා. එදා උන් ඒ ප්‍රේතයා අර තදගතියාගෙන් එයා දත් මිටි ගන්නෙ නෑ. නිකන් සෞම්‍ය ස්වභාවයෙන් ඇවිල්ලා පෙනී හිටලා තියෙනවා. මේ ස්වාමිනාසේ තව තව එයාට පින් දීලා තිනවා. ඊට පස්සේ එයා දැర్శණය වෙලා තිනවා මේ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට. ඒ කියන්නේ අලුත් සුදු සරමක් සුදු නැසනල්ලයක් ඇඳපු ප්‍රේතෙක්. නමුත් කළුයි සද්දන්තයි. නමුත් මේ ප්‍රේතයා ස්වාමින්වහන්සේ ඉස්සලා පෙනී හිටලා යා මේ කරකෝණවලු ඔළුව උස්සනවලු අත ගස්සනවලු මෙහෙම මෙහෙම බලනකොට දැන් ස්වාමින්වහන්සේ බල්ලා දින මොකක්ද මේ වෙන්නේ කියලා. එතකොට බලනකොට මන්දබුද්ධික ප්‍රේතේ. ඇයි මන්දබුද්ධික භාවයට දැන් ප්‍රේතයා වැටුනේ? අර ජීවිතේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔක්කොම ඒකයි කියන්නේ. ඇයි මන්දබුද්ධික උනේ? එයා ලෝකයට මෝහයයි, ඉගන්නේ සංස්කාරයන්ට අදාළව ධර්මයේ කියලා දුන්නේ නැහැ, සද්ධාවට අදාළව ධර්මයක් කියලා දුන්නේ මෝහයයි ඉගන්නේ. එතකොට එවැනි චිරස්ථීන ධර්මයන් පිළිබඳව විශ්වාස කරන අයට කුමක්ද වෙන්නේ ස්වාමින් වහන්සේ?
ඒ ඒගොල් ඒක මේ විශ්වාසය තියෙනතාකල් සද්ධාව සකස් වෙන්නේ නැහැ. මොකද කෙනෙක් තුල සද්ධාව සකස් වෙන්න නම් අන්න සීලවුත වලින් බැහැල වෙන්න ඕන. අන්න සීලවුත කියන්නේ ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හැටි ඒව තමයි අපේ රටේ අන්න සීලවුත ලැබුත වලට ගන්නේ. බුදුරජාණන් වහන්සේ ස්වාගත ධර්මයේ සෝය විඳින උන්වහන්සේගෙන් දැන් මා විමසන්නේ තරහව පිළිබඳව. ඔබට මට හැමෝටම සමහරක් වෙලාවට ජීවිතයේ අප පිළිගන්න අකමැති දේවල් එක්ක තරහ යනවා. ගරු ස්වාමින් වහන්සේ අපි හැමෝටම තරහ යනවා. මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි තරහව කියන කාරණේ, ද්වේෂය කියන කාරණේ, ව්‍යාපාදයේ කියන කාරණේ අපිව දුකට දාන මොහොම බලවත්ම අකුසල් මූලයක්. තේරුණාද? ඒ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරතුරුවම දකින්න ඕනේ. මම ඒකයි කිව්වේ ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ. තේරුණාද? ඒසක් කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. එනිසා අපිට ඔබට ස්වාම පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාම පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම පුරුෂයෙක්. ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ. ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක්. ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක්. ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබට සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්ත්වයක්. එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ. කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සීල ලැබිලා තින්නේ අපි කොතෙන්ටවත් ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. අපි දකින්න ඕනේ අපිට යමෙක් කරවනවා නම් අපි සංසාරේ කාට හරි රොවලා ඇති. අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනවා ඇති. එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන. සමහරව ඉන්නවා එයා යانے යන තැන බැනුම් අහනවා. තේරෙනවද? ඒ එයා පෙර ජීවිතේ එයා වඩලා තියෙන දේ අපි. තේරෙනවද? ඒක සමහරව ඉන්නවා යانے යන තැන එයාට ප්‍රසාදය ලැබෙනවා. ඒ පෙර ජීවිතය මෛත්‍රියෙන් යුතුව කටයුතු කළා. දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චරනම් ද්වේෂයෙන් කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවනේ. කොච්චර යාගේ රැකියාවට වෙන්න පුළුවන්, ව්‍යාපාරෙ වෙන්න පුළුවන්, එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ. ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන්. නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති. ඉතින් එහෙමයි කී දහහක් සමාජයේ ඉන්නවා. ඒතකොට එහෙමයි නෝන ගිය ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ. දකින කෙනා එයාට ඔරෝනවා මිසක් කවුදක්වත් හිනා වෙන්නේ නැහැ එයාගේ අකුසල් විපාකේ. තේරෙනවද? එයාගේ අකුසල් විපාකේ. ඒ නිසා ද්වේෂය කියන්නේ මොනවද? පස්සය. පස්සේ කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. ඒ කියන්නේ ඇසක් අකමැති රූපයක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. කනක් අකමැති ශබ්දයක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. මනසක් අකමැති සිතුවිල්ලක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. මේ පස්සේ නිත්‍ය වශයෙන් ගත දෙන්නේ කේන්තිය සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දැක් කාය කියන තැන නවතින්න. ඇසු නාය කියන තැන නවතින්න. දැනු නාය කියන තැන නවතින්න. මට දැන් මෙතන ඉන්නකොට මට ඇහෙනවා, මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා. බයින කෙනාත් මට දැනෙනවා, බයින වචනත් මට ඇහෙනවා. මං ඇසුනා කියන තැන නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? ඇසුනා කියන තැන නැවැත්තා. මට රූපයක් දකින්නවා, එයා අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නැවතුණා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. සිතුවිල්ලක් දැනෙනවා. ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ. නමුත් දැනුණා කියන තැනින් නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කරා යන්නේ. ඒ නිසා කේන්තියක් එන වෙලාවේදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න. දැනුණා කියන තැනින් නවත්තන්න, ඇසුණායි කියන තැනින් නවත්තන්න. දැන් ඊයේ ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියෙනවද? නැහැ. දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධ මං කේන්ති ගත්තා කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ. නමුත් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා. එහෙනම් ඔබේ මුළු ජීවිත කාලයම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද කියලා ඔබ මොහොතක් හිතන්න. ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිතිද? නැහැ. කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණත් ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබට තියෙනවා. එසා කේන්තිය අපිට අයිති නැහැ. ඒ නිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ඔබට කේන්ති එනවා නම් ඒක මොහොතකම ඔබ හොඳට තනියම hina වෙන්න මොහොතක්. තේරෙනවද? ඒ වගේ උපක්‍රමශීලී ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් එහෙම නොදැක්කොත් අනිවාර්යයෙන්ම කේන්ති නිසා අපි ද්වේෂය නිසා අපි අවසානයේ මරණ මොහොතේ කේන්තිය හුරු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා වතුර බිඳුව බිඳුව එකතු වෙලයි වතුර කලයක් පිරෙන්නේ. ඒ වගේ දරුවා උදෙසා කේන්ති ගත්තත් ඒ කේන්ති අපිට තව තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා. දේන බුදුන් වහන්සේ කියන රූපේ මායя හැටියට දකින්න, හිත මායя හැටියට දකින්න. ස්වාමින් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා.
ළමා නිවාසයකට ආධාරයකට. ඒතකොට ගෙදර හිටිය මහත්තයා ඒ ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එලෝ ගත්තා. ඔබ වහන්සේට මේවා අයිති නෑ, මේවා වැඩක් නෑ, මේවා සල්ලි අල්ලන්න බෑ කියලා එලෝ ගත්තා. එලෝගන එතනින් යතරුනේත් නෑ. එයා දැන් හැම කෙනාටම මේක කිය කිය සතුටු වෙනවා. නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයිසම් අකුසලයක්ද සිද්ධ කරගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ වරද්දක් කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩක කියන කෙනාට සාංගික කළා දන් දෙන්න කියලා. එහෙනම් අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාළ කරගත යුතු නැහැ. ඒ කරන වැරදි ඒගොල්ලෝ අරගෙනයි. තේරෙනවද? ඒතකොට දැන් අර මහත්තයා දැන් මේක කිය කිය බනිනවා. නමුත් ඇයි යා මේ බැනල අකුසල් සිද්ධ කරගන්නේ? යා මේ රූපය මායя හැටියට දැක්කද? නැහැ. එයා රූපේ මායя හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනේ මෙන්න ටිකට් එකක් මට දෙන්න කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරනේ මගේ ළඟ සල්ලි නැහැ මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් තියෙන රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් උනේ මොකද එයා මායя හැටියට දැක්කේ? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායя හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මායя කියලා දකින්න. ඒ එන්නේ මායя කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවා මේ එන්නේ මට අකුසලයක් කරන්න කියලා. සිතුවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායя හැටියට දකින්න. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ල මායя හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායя හැටියට දකින්න. මොකද ඔබ අකුසලයේ කරයි අරන් යන්නේ. ද්වේෂය අයිති යක්ෂ ලෝකයකට. අපි හාමුදුරුවෝ කෙනෙක් දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මූණ රතුම රතු පාටයි, ලේ රතු පාටයි, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තියෙනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්ගහම පුපුරනවා යා. තේන්න? එයාට ඒ වෙලාවේ එයාට හිතෙන්නේ මේ මූණ පුපුරලයි කියලා. ඇයි ඒ තරම් ද්වේෂය? ඇයි පෙර ජීවිතේ ද්වේෂයෙන් මැරිලා? ඒ නිසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හැරි අපිට එකපාර්ත ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාර්ත ද්වේෂයක් සකස් වෙන්නේ. ද්වේෂයක් සකස් වෙලා යා පල්ලි හැතෙන කුප්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන්නා වූ පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන්න දැන් අපි ස්පිටාලේ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙනවා මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මාත්‍ය දන්නේ නැහැ දොස්තර මාත්‍ය ඉන්ජෙක්ෂන් එක ගහනවා. නමුත් වේදනාව නිසාම එකමාත දොස්තර මාත්‍ය කෙරේ කේන්දිය සකස් කරගන්නොත් මැරෙනවා. අපරාධ සතර අපාය. තේන්න? මැරෙන වෙලාවේ කවුරු හරි උපස්ථානය කරනවා. කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්තියක් එනවා. මොකද කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්කම මැරුණොත් සතර අපාය. ඒ නිසා ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරවෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත් බිරිඳ මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපි ඉස්සරහට අරන් යනවා. ඒ නිසා ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට තිරිසන් සතාට විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ මේ සර්ප කුලයන්ට ඔය සර්පය කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය වැඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවේ එක්තරා මහත්යෙක් මරණ වෙලාවේ ආය ශනේන් මැරෙන්නේ. මරාගෙන මැරෙන අනුතරකින් මැරෙන්නේ. එමුද යා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උප්පත්ති ලැබුණේ. මොකද යා මරණ වෙලාවේ සකස් වුණා වූ ද්වේෂය. තේන්න? ඒ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක්. ඒ ද්වේෂයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන්නේ. ඒක මෙහෙම ගහද්දී නායකට පුළුවන් මිනිස්සෙක්ව මරලා දහන්නේ මොකද්ද? පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය. ඒ නිසා ද්වේෂයයිති සර්පයින්ටමයි ද්වේෂයයිති අක්ෂයාටමයි තිරිසන් ලෝකෙටමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු දැන්. ස්වාමීන් වහන්ස, අපි කොහොමද මෛත්‍රිය පුහුණු කරන්නේ? මෙහෙමයි පුතේ, මෛත්‍රිය කියන කාරණේ අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි මේ ජීවිතේ ප්‍රසන්න සිරුරක් ශරීරයක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතුනේ ගිය ජීවිතේ අපි වැඩපු මෛත්‍රී චිත්තයන්මයි. තේරුණාද? දැන් කාට හරි මේ ජීවිතේ ලස්සන ප්‍රසන්න පිරිමිහ වේවා කාන්තාව වේවා රූපයක් ලැබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරුණාද? අම්මා සුදු වුණා තාත්තා සුදු වුණා නිසා දරුවා සුදු වෙනවා කියන කාරණයක් ධර්මයේ නැහැ. අම්මා කළු නිසා තාත්තා කළු නිසා දරුවා කළු වෙනවායි කියලා ධර්මයක් නැහැ. තේරුණාද? ඒකට දැන් එක දරුවෙක් ඉන්නවා. එයා කළුයි. නමුත් එයා කළුයි. එයා ඉස්කෝලේ යනකොට දැන් ළමයියාට විහිළු කරනවා. එතකොට ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බයිනවා, අම්මේ ඔයා කළු තාත්තා කෙනෙක් බැඳ හින්දා තමයි මම කළුනේ කියලා. කළුුණායි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කළු තාත්තා කෙනෙක් බැඳ නිසා නෙමේ දරුවා කළුනේ. ඒ දරුවා ගිය ජීවිතේ ද්වේෂය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මව්කුසටයි එයා බැස්සේ. දැන් සුදු අම්මා කෙනෙක්ට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමේ දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතේ මල් පූජා කළා, මෛත්‍රිය වඩලා සුදු වෙන්න තිබ්බ සංස්කාරයන් සකස් කරගත්ත. ඒ නිසා තමයි ආ සුදු අම්මා කෙනෙක්ගේ මව්කුසට බැස්සේ. එහෙම නැතුව මේ කළුයි සුදුයි කියන්නේ අම්මා තාත්තා සුදු නිසා නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි ප්‍රසන්න සිරුරක් ලැබලා තියෙනවා නම් ඒක ලබන්න අපි ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා.
අපි ගිය ජීවිතේ බොමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. අපි ගිය ජීවිතේ මෛත්‍රී තිත්‍යයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතේ ලබන්නා වූ ප්‍රසන්න භාවය. ඒ නිසා මෛත්‍රියෙන් තුලින් බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා දේශනා කරනවා. සුවසේ නින්දයනෝ සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ, දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යින්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සීමුලානු වී මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. එතකොට එහෙනම් මෛත්‍රියේ වැඩුවාම අපිට ලැබෙන ආනිසංස මොනවද? මේ කිව්වා වූ ආනිසංස. තේරෙනවා? එතකොට ද්වේෂය අපිව අර වගේ සතර පායන්ට වැටෙනවා වගේම මෛත්‍රිය කියන කාරණය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතියේ උපදින්න අපිට මේ මාර්ගය සකස් කරලා දෙනවා. ඒක තමයි මෛත්‍රිය ආනිසංස. ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී ගිහිවත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරා. එතකොට ගිහිවත කියලා කියන්නේ මොකක්ද? ගිහිවත කියන්නේ නෝන ගිහිකෙන් දැන් පැවිදි වතක් තියෙනවනේ. පැවිදි වත අපි අපි යම් දවසක පැවිදුන මොහොතේ පටන් අපිට කරන්න පැවිදි වතක් තියෙනවා. ඒ මූලික දේ තමයි අපි ගුරුවරයන්ට උපාධ්‍යයන් වහන්සේලාට අපි ගරු කරනවා, සලකනවා කියන කාරණේ. ඒ වගේම තව තව ආරණ්‍යයක් වුණොත් ඒකේ තියෙනවා වැසිගිලි වත තියෙනවා, දානශාලා වත තියෙනවා, බොමලු වත තියෙනවා, කාරවල් අතුගානේ ඒ වතවල් තියෙනවා, ගිලන්නුක් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන වත තියෙනවා, නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන වත තියෙනවා, සහෝදර උපස්ස ස්වාමීන් වහන්සේලාට උපස්ථාන, මේ වගේ වතක් තියෙනවා අපිට කරන්න. මේ වතෙන් තමයි අපේ කෙලෙස් ප්‍රහීණ කළ ගන්නේ. තේරෙන? කෙලෙසුන් ප්‍රහීණ කිරීමේ එක් මාර්ගයක් තමයි මේ වත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙන? අපි කවදාකවත් වැසිකිලියක් සෝදන්න අපි කැමති නැත්නම් කවදාකවත් අපි නිවන් මාර්ගය යන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපිට කවදාකවත් පරික්‍රමක් හොදාගන්න බැරි නම් අපි නිවන් මාර්ගය යන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ සලකන්න ගරු කරන්න තාම අපි කැමති නැත්නම් නිවන් මාර්ගය යන කලබල වෙන්න අවශ්‍යතාවයක්. මොකද වත තමයි අපේ කෙලෙස් පිරිසුම් කළා දාන්නේ. මොකද වැසිකිලියක් හොදද්දී අපි මේ වැසිකිලිය හොදන්න ඕනේ වැසිකිලිය හොදනවා කියලා නෙමෙයි, තමන්ගේ හිතේ තියෙන කහටකුණු හොදනවා කියලයි. වැසිකිලියක් හොදන මොහොතක් පාසා අපි හිතේ තියෙන කහටකුණුයි හොදලා දාන්නේ, කෙලෙසුයි හොදලා දාන්නේ. තේරෙනවා? ඉතින් ඒ වගේ වත කියන කාරණේ ගිහිවත කියන්නේ නෝනා ගිහි කාලයේ කළ යුතු දේ. මම ওই ගිහිවත කියන වචනේ ওই පොතේ සඳහන් කරලා තිනවා. මං ගිහි කාලේ මොකද මං පැවිදි වෙන්නේ ඉස්සෙල්ලාම ආවා අවුරුදු 24 දී. අවුරුදු 24 දිහා මේ තපෝවනේ නායක ස්වාමීන් වහන්සේ ළඟට මම පැවිදි වෙන්න ආවේ. නමුත් පැවිදි වෙන්න ඇවිල්ලා මම දවස් 10ක් දසසිල් වෙලා ඉඳලා මං හැරිලා යනවා. මොකද ඒ මට තේරුම් ගියා මල් ළඟ තියෙන කාමරාග පටිගයන් භාවනාවෙන් මට යටපත් කරන්න බැහැ කියලා. ඒක මම තේරුම් ගත්තා. මං කවුද කියලා මම අවුස්සලා එළියට ගත්තා. එතකොට මම දැනගත්තා මගේ ළඟ තිබ්බ කාමරාග පටිගයන් මට භාවනාවෙන් යටපත් කරන්න බැහැ කියලා. ඒ නිසා මං දවස් 10න් අවසරනම් මං ගෙදර යනවා කියලා ගෙදර ගියා. ඒ ගිහිල්ලා නෝනා මට පැවිදි වෙන්න තව අවුරුදු 20ක් ගියා. තේරෙනවද? මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. එහෙනම් මට අවුරුදු 20ක් ගියා එදා ඉඳන් දැන් පැවිදි වෙන සුදුසුයි කියන තැනට එන්න. ඒ අවුරුදු 20 තුල මම ওই ගිහි වත කියන කාරණේ තමයි සිද්ධ කරගත්තේ. ඒ ගිහි වත තුලින් මම විශේෂයෙන්ම පන්සල් ආශ්‍රිතව ස්වාමින් වහන්සේලා ආශ්‍රිතව අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. තේරෙනවද? දානමය පින්කම්, සීලමය පින්කම්, කඨින පින්කම්, අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. අනුන් පින්කම් වල යෙදෙව්වා. තේරෙනවද? අනුන්ව පින්කම් වල යෙදෙව්වා. ඒ වගේම රෝගී උපස්ථානයේදී මම අප්‍රමාණ මට අයිති නැති රෝගීන් උදෙසා, මට ඥාතිත්වයක් නැති රෝගීන් උදෙසා මම උපස්ථානය කළා දෙනවා. මගේ අම්මා අංශභාගයේදී අවුරුදු 8ක් ජීවත් වුණා. ඒ අවුරුදු 8ෙම මම තනියම මේ අම්මාට උපස්ථානයන් සිද්ධ කළා. තේරෙනවද? ඒ වගේම හැම වෙලාවම මම මගේ සතුට අනුන් උදෙසා යොමු කළා. ඒක තමයි මම කළ පොදු දෙය. මම එදා දැනගෙන හිටියේ නැහැ මේකටයි අත්හැරීම කියන්නේ කියලා. නමුත් දැන් බලනකොට මොකද සිද්ධ වෙලා තින්නේ? මගේ සතුට මම අනුන් උදෙසා යොමු කළා. මම බස් එකකට නැග්ගනම් මොරටුවෙන් බස් එක කොළඹින් බස් එකකට නැග්ගනම් කතරගමට යන්න මොරටුවෙන් කෙනෙක් නැගත් මම කවදාකවත් සීට් එක නොදී හිටි නැහැ. තේරෙනවා? සීට් එක නොදී හිටි මොරටුවෙන් නැගිටලා මම ඉස්සරහට ගිහලා තියෙනවා. එතනින් යනකොට ඔන්න ගාල්ලේදී සීට් එක හම්බ වෙනවා. ආයිමත් මම එක බස් එකේ සීට් එක හතර වතාව කතරගම යනකොට පූජා කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ බලන් ඉන්න මිනිස්සු හිතනවා මේක පිස්සෙක් කියලා. තේරෙනවද? ඒක පිස්සෙක් කියලා හිතන්නේ. නමුත් ඒවයි ඵලය තමයි අපි අවසානයේදී ලබා ගත්තේ. ඒ නිසා මම හැම වෙලාවම මගේ සතුට අනුන් උදෙසා දෙන්න කැමති වුණා. තේරෙනවද? ඕන වෙලාවක මම කැමතුනේ තව කෙනෙක් සතුට කරන්න. ඒක අත්හැරීම කියලා මම එදා දැනගෙන හිටියේ නැහැ. ගිහි වත කියලා කියන්නේ මම ඕක තමයි. තේරෙනවද? පන්සල ආශ්‍රය කරගෙන, සමාජය ආශ්‍රය කරගෙන, මිනිස්සුන් ආශ්‍රය කරගෙන, ඒ අය පින්කම් වලින් යෙදවමින් ඒ අය සතුට කිරීම තමයි ගිහි වත කියලා මම කියන්නේ. මොකද ඒක මම අප්‍රමාණව කළා. ස්වාමීන් වහන්සේ, මේ සමාජයේ බොහෝ දෙනා ජීවත්වන ස්වභාවය අනුව
ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් කුමක්ද කියන්නට පුළුවන්? බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරන් කියනවා, මැරෙන සත්වයින්ගෙන් මෙතන මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් දරුවෝ එතන තමයි අපි හිතන්න ඕනේ. මැරෙන සත්වයින්ගෙන් මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. ඒ නිසා මේ පස් සීල අපිට බුදුරජාණන් වහන්සේ මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන පස් පිළ අපිට කරන අනුතු හැඟවීමක්. බුදුරජාණන් වහන්සේ මේ 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 මොහොතේ ජීවත් වෙන සෑම බෞද්ධයෙකුටම කරන අනුතුරු හැඟවීමක්. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ මේ නියසිලේ තියෙන පස්සහුරෙන් පස් පිට වෙන්න. නමුත් අපි සියලු දෙනාම ගිය ජීවිතේදී මේ දක්ෂභාවය ලැබුවා. ඒකයි මේ සුගතිය ඉපදුනේ. ගිය ජීවිතේදී දක්ෂභාවය ලැබුණා. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ? නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. නැවතිච්ච තැනින් පටන් ගන්න ඕනේ. නැවතුණ තැන මොකද්ද? ගිය ජීවිතේ නැවතිච්ච තැන. දැන් ඔබතුමිය ගිය ජීවිතේ නැවතිච්ච තැනක් තියෙනවා. තේරුණාද? ඒ ගිය ජීවිතේ නැවතිච්ච තැන මොකද්ද? ඔබ අවුරුදු 80ක් 70ක් 90ක් වෙනකොට ජීවත් වෙච්ච වයෝ වෘද්ධ උපාසකම්ම කෙනෙක් ගිය ජීවිතේ. එතනින් අපි නවත්තන්නේ. එතකොට පන්සල් ආශ්‍රය කරගෙන, බණවඩු ආශ්‍රය කරගෙන, සීල් සමාදන් වෙලා, දන් දීලා පන්සලේම හිටපු අය තමයි අපි ගිය ජීවිතේ අවසානයේ. දැන් එතනින් මැරලා තමයි අපි මෙතෙන්ට ඉපදුනේ. තේරෙනවද? එහෙනම් ඉතින් ඒ ගිය ජීවිතේ නතර කරපු තැනින් පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් දැන් අපි සිල් සමාදන් වෙන්න පටන් ගන්නෙ කවදද? අවුරුදු 60 පෙන්නට පස්සේ, 50ට පෙන්නට පස්සේ. නමුත් ගිය ජීවිතේ අපි අතනින් නතර කළා නේද? එතනින් නතර කළා නම් අපි දැන ගන්න ඕනේ තරුණ කාලෙන්වත් අඩු වශයෙන් නතර කරද්ද තැනින් පටන් ගන්න. ඒ නතර කරගත්ත තැනින් පටන් ගත්ත නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපි අලුත් තැනින් පටන් ගන්න ගියොත් හැමදාම කරපු දේ අපි ආයිම සිද්ධ කරනවා. මේ ජීවිතෙත් අපිට කාලය, මොකද ගිය ජීවිතෙත් අපිට කාලය මදි වුණා. මොකද අවසානයේ පටන් ගත්තේ. නමුත් මේ ජීවිතේ දැන් අපි ඉන්න අවසානේ පටන් ගන්න. ඇයි අපි අවසානේ පටන් ගන්න ඉන්නේ? අපි නවතින තැන දැක්කේ නැහැ. තේරෙනවද? ඉතින් නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. මොකද අපේ සංසාරේ ආපු ගමනේදී අපි නැවැත්තපු තැන් තියෙනවා, මහා ශාස්ත්‍රීය තැන්. මොකද බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගණන් අතීත සංසාරේ බුදු වෙලා තියෙනවා. මේ ඔබතුමිය මගෙන් බණ අහනවා වගේ ඔබ බුදුරජාණන් වහන්සේලාගෙනුත් බණ අහලා තියෙනවා. එහෙම තැනකින් අපි පටන් ගන්න ඕනේ. සමහරලාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඔබ බණපද තුනක් කියද්දි නැකිట్లా ගිය අවස්ථා තියෙනවා. හතරවෙනි බණපදයේ වුණා නම් ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා. නෑ මට දැන් වැඩ වැඩි කියලා ඔබ නැකිట్లా ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔබ එවැනි ශක්තිමත් තැනකින් පටන් ගන්න ඕනේ. ඒ වගේම අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලැබලා තියෙනවා. භික්ෂුන් ශාසනේ, භික්ෂුණී ශාසනේ. එහෙනම් එවැනි තැනකින් අපි පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එවැනි තැනකින් පටන් ගන්න දක්ෂ වුණාම අපිට ශක්තිමත් ආරම්භයක් අපි ඇති කර ගන්නවා. නමුත් අපි දැන් පටන් ගන්නෙ මොකන්ද? අපි ඉරිදා ඉස්කෝලේ ගියා නැත්නම් උතනින් පටන් ගත්ත ඔහොම තමයි අපි පටන් ගන්නෙ. ඒවා ශක්තිමත්. ඒවෙන් පටන් ගත්තොත් කවදාකවත් මේ ගමන ඉවර කරන්නේ. එහෙනම් ඔබ පටන් ගන්න ඕනේ කොතෙන්දද? අර සාරා සංඛ කල්ප ලක්ෂක් ආවා වූ ගමනේදී මම බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තිනවා කියන තැනින්. මම සංසාරේ බණපද තුනක් අහලා සෝවාන් වෙන්න ඉඩ තියෙද්දි මම නැකිట్లా ගිය තැනින් ඔබ පටන් ගන්න ඕනේ. මං සංසාරේ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදා වෙලා හිටියයි කියන තැනින් එහෙම පටන් ගත්තොත් මේ ගමන ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. සමාජයේ බහුතරයේ නොවි ඔබ සමාජයේ විශේෂ කෙනෙක් වෙන්නට උත්සාහ කරන්න. ඒ ගුණධම් ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කරන, ධර්මයේ ඇසුරු කරන පුද්ගලෙක් හැටියට ඔබේ දුවට පුතාට, ඔබේ හිතවතාට ධර්මයේ අගය කියලා දෙන්න. ඔබට ධර්ම දානමය ආනිසංස ලැබේවි. ඔබේ ජීවිතය සකස් වේවි. ගරු ස්වාමින් වහන්සේ, සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධහනුසාසනං. සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටියුණු මේ ගාථාවේ තියෙන බලය කුමක්ද? මෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැඹුණු ශක්තිය ලැබෙනවාද? එහි ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණම් කියන්නේ සියලු පාපයන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා, කුසල් දහම් වඩන්න. සචිත්ත පරියෝදපන, සිත දමනය කරගන්න. සිත දමනය කරගන්න, ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. එතකොට සිත දමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොන සිත දමනය කරන්න කියන්නේ? මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමනය කරගන්න කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මුලින්ම කියනවා සබ්බ පාපස්ස පාපයන්ගෙන් මිදෙන්න, ඊට පස්සේ කියනවා කුසලයේ යෙදෙන්න, ඊට පස්සේ කියනවා හිත දමනය කරගන්න. මොන හිතද මේ දමනය කරගන්න කියන්නේ? කුසලයේ සහ අකුසලයේ කියන දෙකමයි. මොකද කුසලයට අපි වරන් යන්නේ භවයටයි, අකුසලයට අපි වරන් යන්නේ භවයටයි. අකුසලයේ දුගතියට අරන් යනවා, කුසලයේ සුගතියට අරන් යනවා. නමුත් සුගතියට අරන් ගියත් කවදා හරි අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලුල අපි ආයිමත් සතර අපායන්ට වැටෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එතනදී අනුමත කරන්නේ ඒක බොහොම ගැඹුරින් අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ මොකද්ද? අකුසලයෙන් මිදෙන්න, කුසල් වඩන්න. කුසල් වඩලා ඊළඟට කුසලයේත් අකුසලයේත් අනිත්‍ය දකින්න.
ඒකෙන බව නිරෝධය සකස් කරගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ එකෙන් අදහස් කරන්නේ. තේරෙන? ඉස්සලාම අකුසලයෙන් මිදෙනවා. මොකද මාරයාට ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ. තේරෙනද? ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඔබලාව දැන් අකුසලයෙන් හඳුනනවා. එහෙනම් මාරයා දැන් ඔබලාව කොටු කරන්නේ කොතෙන්ද? කුසලයෙන්. කුසලයෙන් දැන් මාරයා ඔබලාව කොටු කරන්නේ. කුසලය කියන්නේ මොකද්ද? පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේවෙන් තුලින් තමයි ඔබව දැන් කොටු කරන්නේ. මොකද මාරයා දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ නෝනා නිවෙන් ආසන්න පාහනක තියෙන දීප්තිය. තේරු නිවෙන් ආසන්න පාහනක තියෙන දීප්තිය. ඒ කියන්නේ මේක බඩාත් කාලයක් තියෙන දීප්තිය. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභින් 15 වෙනි යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. තේන ආයිමත් අපිට කාලයක් එන්නේ නැහැ. මාරයා දන්නවා මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ දින සත්‍රීකම අවස්ථාව කියලා මේ මොහොතේ. ඒ නිසා මාරයා මේ වෙලාවේ හදන්නේ මොකද? ඔබලාව කුසලයේ තුල කොටු කරන්න. කුසලයේ තුල කොටු කරලා තිබ්බනම් ඔබලා දිව්‍ය මනුෂ්‍ය සැප ලැබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු 200ක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලාට ගියාට පස්සේ ලෝකේ අයිති කාටද? මාරයාට. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔබලා මාරයාගේ ගහන්නේ. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටු වුණා. තේරෙනවද? අකුසලයේ හඳුනගෙන කුසලයට කොටු වුණා. එහෙනම් මේ මොහොතේත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටු වෙන්න නම්, ඒ කියන්නේ අපි මාරයාගේ ගහණයට එතනත් අහු වෙලා තියෙනවා. මොකද නැවත සුගතිය උපතක්. ඒ සුගතිය උපතෙන් අපි ආයමත් සතර අපායට වැටෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණං ගාථා විදිහේ එකයි කියන්නේ මුලින්ම පාපයන්ගෙන් මිදෙන්න, ඊට පස්සේ කුසල් දහම් වඩන්න, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සිත දමණය කරගන්න. මොන සිතද? මේ කුසල් සහ අකුසල් කියනා වූ සිත් දෙකම දමණය කරගන්න. ඒකට බැඳෙන්න එපා. ඇයි බැඳුනොත් භවය කරයි අරන් යන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරා ගැනීම තුළ සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය වූ සාධක අපි ජීවිතයට එකතු කරගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.